पुरवर विश्वविद्यालय वरसटहने पलमुसर सव्य कैगल दिस्ट्रिक्के पिन्नवल प्रदेश केन्द्रकरगणवीन इदिरिसति किहिपेतुलदी आरंभ किरीमट सलसुम कर तिबेनवा पुरवर विश्वविद्यालय वरसटहन संकल्पयक लेस हंदुन्वा देमिन एहि निलवे बडवियवन www.cu.ac.lk विवृत किरीम जनाधिपति गोटाबे राजपक्ष मैतिथुमा अतिन जनाधिपति कार्यालयदी सिदु किरुणा ඒ ලෝක තරුණ නිපුණතා දින සැමරුමට සමගාමී ලෙසයි නව තාක්ෂණයේ සමග රැකියා වෙළඳපොළ ඉලක්ක කරගනිමින් කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහි කිරීමේ අරමුණ ඇතිව පුරවර විශ්වවිද්‍යාල දිවිනපුරා සියලු දිස්ත්‍රික්කවල විවෘත කිරීමට නියමිතයි උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන 80%කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වෙනවා ඒ ඒ දිස්ත්‍රික්කයන්ට ආවේනික මෙන්ම දේශීය හා ගෝලීය රැකියා වෙළඳපොළට සරිලන විෂය නිර්දේශයක් මත උපාධි පාඨමාලා සැකසීම මෙහි විශේෂත්වයයි උපාධියක් ලබා ගන්නා බහුතරයක් රජය රැකියා අපේක්ෂා කළද රජයක වගකීම විය යුත්තේ රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවේ විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගත්තට පසුව රැකියාවක් ලබා ගැනීම සඳහා රජය දිහාම බලන රජය රැකියාවන් දෙන තානයක් නෙවෙයි රජයක් කියන්නේ රැකියාවන් නිර්මාණය කරන ස්ථානයක් පුද්ගලිකාංශයට හෝ වේවා අනිකුත් ආයතනවලට රැකියාවක් නිර්මාණය කරන්නට පුළුවන් වෙන ආර්ථික වාතාවරණයක් සලසා දීම තමයි රජයේ යුතුකම වෙන්නේ රටේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් රැකියාවක් ලබා ගැනීමට හෝ ස්වං රැකියාවක් හැකිය දැනුමක් ලබා දීම තමයි මේ පුරවර විශ්වවිද්‍යාලවල ප්‍රධානතම අරමුණ ව්‍යාපාරයක් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරනවට මමත් විරුද්ධයි නමුත් රජයේ නොවන ආයතන විශාල සංඛ්‍යාවකට පුළුවන් අද රටේ මේ රටෙත් ඇති වෙලා තියෙනවා එවැනි විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වුණු විශ්වවිද්‍යාල. ඉතින් ඒවා අපි තවත් දියුණු කරන්නට අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් රජයකට මේ සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාවගේ අවශ්‍යතාවයන් සපුරන්නට බෑ. නමුත් අපි උසස් අධ්‍යාපනය ලැබීමට හැකියාව තියෙන කැමැත්ත තියෙන සෑම තරුණයෙකුටම ඒ අවස්ථාව දෙන්නට ඕන. මේ කාර්ය ලබා දීමට අපිට ඇති විවෘත ක්‍රමවේදයන් අපි හොයා බලන්නට ඕන. ඒව තව තව දියුණු කරන්නට ඕන. උපාධි ධාරින්ගේ අපේක්ෂාව හොඳ රැකියාවක් වුවද ඇතැම් උපාධි පාඨමාලා කිසිදු රැකියාවකට නොගැලපීම නිවැරදි කිරීම වර්තමානයේ සතු වගකීමක් බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. කවුරු හරි ළමෙක් උපාධියක් හෝ වෙන අධ්‍යාපන සුදුසුකමක් ලැබලා සහතිකය ලබා ගන්න. හැබැයි දරුවා කියනවා නම් මේකෙන් මටත් ප්‍රයෝජනයක් නැහැ සමාජයටත් ප්‍රයෝජනයක් නැහැ. උදේ ආරක්ෂාවක් තියා කිසිම ආරක්ෂාවක් ලබා ගැනීමට මට පුළුවන් කමක් නැහැ. ආරක්ෂා තියනවා නැතුව නෙවෙයි. මෙතන තියෙන්නේ මිස්මැච් එකක් නොගැලපීම. අවශ්‍යලා තියෙන්නේ යම් යම් වෘත්තිවලට කර්මාන්තවල වෙනම අනන්‍යතාවයක් නැඹුරුතාවයක් තිබෙන උසස් අධ්‍යාපන ආයතන මේ රටට අවශ්‍යයි. කුසලතාවලින් පිරි අනාගත පුරවැසියෙකු නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතිය අරමුණ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසනවා. රටක අනාගත පැවැත්ම උදෙසා අධ්‍යාපනය වැදගත් වෙනවා කියන එක මේ රජයේ පත් වූ මුල දවසේ ඉඳන්ම ජනාධිපතිතුමනි ඔබතුමන් ආදර්ශයෙන් පෙන්වලා දීලා තියෙනවා. උසස් පෙළ සමත් වෙන විශ්වවිද්‍යාල වරම් හිමි වෙන නමුත් අපිට තිබෙන ධාරිතාවයේ අඩු නිසා විශ්වවිද්‍යාලයට ඇතුල් විය නොහැකි වෙන දරුවන් සඳහා උසස් අධ්‍යාපන වරම් ලබා දෙන්න. ඒ නිසා මම හිතනවා මේ සිටි යුනිවර්සිටි කියන සංකල්පයේ ඉදිරියේදී අධ්‍යාපනයේ යම් කඩයිමකට පසු ඉදිරි අනාගතයේ නොදකින දරු පරපුරක් සඳහා අනාගතයේ පාර පෙන්වන තෝතැන්නක් බවට පත් වෙයි කියලා. අමාත්‍ය නමල් රාජපක්ෂ ජනාධිපති ලේකම් පී.වී. ජයසුන්දර මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.